හැමෝටම සුබම සුබ දවසක් ආදරණීය නංගිය මල්ලියේ ආට් අපි පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම නැගිනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ භාෂාවහ සංනිවේදන අධ්‍යයන උපාධිය හදාරමින් ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ දවස්වල එක්සෑම් එකට ලෑස්ති වෙන නංගිල මල්ලිලට තියෙන ලොකු ප්‍රශ්න ටිකක් ගැන. ඒ කියන්නේ 2021 A level O level ලියන නංගිල මල්ලිලට තියෙන ප්‍රශ්න වගේක් අපි මේ group එකේ දැක්ක යලා දාලා තියෙනවා. අපි කොහොමද පාඩම් කරන්නේ? පාඩම් කරන්න ඕන මොන වගේ පරිසරයක්ද? මේ පාඩම් කරන දේවල් අපි මතක තියාගන්නේ කොහොමද? විභාගෙට ලෑස්ති වෙන නංගිල මල්ලිලා වෙනුවෙන් අපි චුට්ටක් ඒ ගැන අද කතා කරන්න කියලා හිතුවා. ඉතින් නංගේ මල්ලියේ මේ පාඩම් කරනකොට පාඩම් කරන්න ඕන සුදුසු පරිසරය මොකද්ද කියන එක ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන. ඒකේ එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. එක්කෙනෙක් පාඩම් කරන විදිහ අනිත් කෙනාට හරියන්නේ නැහැ. දැන් මම පාඩම් කරන විදිහ තව කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ට සුදුසු මොන වගේ පරිසරයක්ද කියලා පාඩම් කරන්න ගන්න කලින් ඒ දේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් සමහර ළමයි රෑ එළි වෙනකම් පාඩම් කරනවා. සමහර ළමයි රෑට නිදාගෙන පාන්දර පාඩම් කරනවා. සමහර ළමයි දවල්ට පාඩම් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමන්ට සුදුසු මොන විදිහ පරිසරයක්ද කියන එක ඉස්සලා අවබෝධයක් තියෙන්න ඕන. දැන් මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා ඉස්කෝල නැහැ, ක්ලාස් නැහැ. ක්ලාස් තියනවා නම් Zoom එකෙන් තියෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් නිසා ඔයාලට ගෙදරට වෙලා පාඩම් කරන්න පුළුවන් ඉඩකඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දවසේ මොන වගේ වෙලාවල්ද විෂයන් එක්ක ගැලපෙන්නේ කියලා ඉස්සලා හොයාගන්න. තමන් කැමති විෂයන් තියෙනවා, සමහරුන්ට අකමැති. අපි හැමෝටම අකමැති විෂයන් තියෙනවනේ. ඒ වගේ තමන් කැමති විෂයන් කැමති වෙලාවේ අරගෙන අකමැති විෂයන් ටික කම්මැලි හිතෙන වෙලාවට පාඩම් කරන්න ගන්න එක නම් තේරුමක් නැති වැඩ. අපිට කම්මැලි හිතෙන වෙලාවට අපි ගන්න ඕන ආස හිතෙන විෂයක්. උදාහරණයක් විදිහට දැන් ගණන් හදනවා නම් ගණන් හදන්න අපි හිතනවා නිදිමත වෙලාවට ගණන් හදන එක හොඳයි කියලා. ඒ වගේ දැන් සිංහල අපිට කවි පාඩම් කරන්න තියෙනවා කියලා හිතන්නකෝ. සංදේශ කාව්‍ය, නූතන පද්‍ය ඔය වගේ කවි පාඩම් කරන්න තියෙනවා නම් අපිට ඒක පුළුවන්. අපිට නිදිමත හැදෙන වෙලාවක් අල්ලලා කවි පාඩම් කරන්න ගන්නේ නැතුව අපිට හැම වෙලේම කියවද්දි කම්මැලි හිතෙනවනේ. කියවලා අපි ඒක කියවනකොට රෙකෝඩ් කරනවා. හිතන්නකෝ සංදේශ කාව්‍ය නම් අපිට හැම වෙලේම කවිය කියවනවට වඩා අපිට අහද්දි, දැන් අපිට සාමාන්‍යයෙන් ටීවී එකේ රේඩියෝ එකේ යන සින්දුවක් අහලා තමයි මතක හිටින්නේ. අපි ඒක කොහෙවත් ලියලා පාඩම් කර කර මතක තියාගන්නවට වඩා අපිට ඇහෙන දේන් තමයි ඒක අපිට මතක හිටින්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලා පාඩම් කරන කරුණු රෙකෝඩ් කරන්න. ඔයාලගේ වොයිස් එකෙම රෙකෝඩ් කරලා නිදාගන්න යද්දි ඒක හෑන්ඩ් ෆ්‍රී හරි ගහලා ඔයාලට අහන්න පුළුවන්. මේක පාඩම් කරන දේවල් මතක තියාගන්න පුළුවන් හොඳම ක්‍රමයක්. හිතන්න සංදේශ කවි පාඩම් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කවි රෙකෝඩ් කරගන්න. රෙකෝඩ් කරලා නිදාගන්න හරි නිකන් ඉන්න වෙලාවට පාඩම් කරන්න කම්මැලි හිතෙන වෙලාවට මේක අහන්න පුළුවන්. එතකොට ඔයාලට මේක ඉබේම මතකෙට එනවා. පාඩම් කරනවට වඩා ඒ දේ ගොඩක් මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් කියලා මං හිතනවා. නංගේ මල්ලියේ පාඩම් කරද්දී සමහර කරුණු තියෙනවා අපිට මතක තියාගන්න ගොඩක් අමාරු දේවල්. ඉතිහාසයේ ගත්තම සොළොස් මහ ජනපද, ඒ වගේ භූගෝලය, මේ හැම විෂයකම පාඩම් කරන්න අමාරු කරුණු ගොඩක් තියෙනවා. දැන් සමහර වෙලාවට මේ දේවල් මේ එක එක සමානයි. එතකොට මතක තියාගන්න ගොඩක් අමාරු. එතකොට ඔයාලා දන්නවා සමහර දේවල් ඔයාලා අහලා ඇති පොඩි පොඩි කවි ගීත වලින් මෙන්න මේ දේවල් මතක තියාගන්න ලේසි ක්‍රම අපි හදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි ඔක්කොම දන්නවා උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරි. අන්න ඒ වගේ. ඊට පස්සේ ආය භූගෝලයේදී අපිට අහුවෙනවා ගෝලයේ කෘෂිකර්මය ඉගෙන ගද්දී අපිට අහුවෙනවා සුළන් රටාව බලපැවැත්වෙන කාල සීමාව. ඒක අපි ඉතාම ලේසියෙන් පාඩම් කරගන්නවා කවියකින්, මැන්සි සැපට නිදි, අන්න ඒ වගේ කවි. ඉතින් අපිට පුළුවන් අපිටම ආවේනික කවි හරි පොඩි පොඩි ඔයාලට ලේසි මොනා හරි විදිහකින් බිත්තියව පේන තැනක ගහගන්න. එතකොට අපිට මේක හැම වෙලේම පොත අරගෙන පෙරලලා මේක මෙහෙමයි කියලා පාඩම් කරන්න දෙයක් නැහැ. පාඩම් කරනවට වඩා අර දේ එකපාරක් දවසකට දෙපාරක් තුන් පාරක් නිකන් නිදාගන්න තැන බිත්තිය ගහලා තිබ්බත් අපිට ඒ දේවල් ඉක්මනටම මතක හිටිනවා. ඒ වගේම තමයි නංගේ මල්ලියේ අපි පාඩම් කරද්දී කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි අපිට අලුතෙන් හම්බෙන විෂය කරුණු, ඒ කියන්නේ එක විෂයකට අදාළ අලුතෙන් හම්බෙන විෂය කරුණු අපි
ඊට කලින් පාඩම් කරපු පරණ විෂය කරුණුත් එක්ක සංසන්දනය කරනවා නම් අපිට ගොඩක් දුරට ඒ දේවල් මතක තියාගන්න ලේසි. උදාහරණයක් විදිහට දැන් ඔයාලා හිතන්න BC කරන නංගිලා මල්ලිලා ඔයාලා BC වල තියෙනවා විශ්වවිද්‍යාල කියලා පාඩමක්. එතකොට ඔයාලා මේ විශ්වවිද්‍යාල පාඩම් කරද්දී එක එක විශ්වවිද්‍යාලනේ ඉන්නේ. එතකොට ඔයාලා දැන් එක විශ්වවිද්‍යාලයක් පාඩම් කරන්න අරගෙන ඒක ඉවර වෙලා ඊළඟ විශ්වවිද්‍යාලය ගැන පාඩම් කරන්න ගද්දී ඔයාලට පුළුවන් අරකත් එක්කම දැන් ඒකේ හම්බෙන මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරපු වර්ෂය මේක. අමෙයා තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරේ. මේවා කියවද්දී ඔයාලට පුළුවන් ඔයාලට හිතන්න ඊට කලින් තිබ්බ විශ්වවිද්‍යාලය මේක. මේක ආරම්භ කරේ මේ කාලේ. එතකොට මේක ආරම්භ කළා තියෙන්නේ මේ අවුරුද්දේ. අන්න ඒ විදිහට අලුත් විෂය කරුණුත් එක්ක පරණ විෂය කරුණු සංසන්දනය කරනවා නම් ගොඩක් දුරට මතක තියා ගැනීමේ සම්භාවිතාවය වැඩි. නංගිල මල්ලිලා ගොඩක් අහලා තිබ්බා ෂෝට් නෝට් ගහන එක හොඳ දෙයක්ද? ඔව් ඇත්තටම ෂෝට් නෝට් ගහන එක හොඳ දෙයක්. ඒ කියන්නේ අපි පාඩම් කරන දෙයක් අපි පාඩම් කරලා ඉවර නම් එක පාඩමක් අරගෙන ඒ පාඩම මුලින්දන් පාඩම් කරලා ඉවර වෙලා පිට ඒකේ අවශ්‍ය දැන් සමහර වෙලාවට මුළු පොතේම තියෙන දේවල් වමනා නැහැ. ඒ මුළු පාඩමකම සමහර ටික දෙයක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් සම්පූර්ණ පාඩම කියවලා ඒ පාඩමේ අදහස අපි අරගෙන අපිට නෝට් එකක් හරි ගස්ස ගන්න ඕන. ඒක ගොඩක් දුරට පාඩම් කරන දේවල් මතක තියාගන්න සහ පාඩම් කරන්න ලේසි ක්‍රමයක්. එතකොට අපිට දැන් ආයේ විභාගෙ ලං වුණාම අච්චු පොතක් සම්පූර්ණයෙන් කියවලා ඉවර කරන්න කාලයක් නැහැ. එතකොට අපිට පුළුවන් අර ෂෝට් නෝට් එක අරගෙන කියවන්න. මේ ෂෝට් නෝට් එක හැබැයි ගහන්න ඕන සම්පූර්ණ පාඩම ගැන හොඳ අවබෝධයකින්. ආවට ගියාට පාඩම කියවලා අදාළ කරුණ විතරක් ලියාගන්න එක නෙමෙයි ෂෝට් නෝට් එක කියන්නේ. සම්පූර්ණ පාඩම හොඳින් කියවලා හොඳින් තේරුම් අරගෙන පාඩමට අදාළ අවශ්‍ය කරුණු ටික සංක්ෂිප්තව අපි ෂෝට් නෝට් එකකින් හදා ගන්නවා. එතකොට මේක අපිට එක්සෑම් ලං වුණාම අච්චු පොත සම්පූර්ණයෙන් කියවන්න බැහැ. වෙලාවක් නැහැ. විෂයන් ඔක්කොම එකට තියෙද්දි අපිට පුළුවන් මේ ෂෝට් නෝට් එක කියවන්න. එතකොට ඒ කියවද්දි අපිට එදා පාඩම කියවපු දේවල් ඒ පාඩමේ තිබ්බ දේවල් මතක් වෙනවා. ඒක නිසා ෂෝට් නෝට් ගහන එක ගොඩක් වැදගත් දෙයක් පාඩම් කරන ළමයි විදිහට. ඒ වගේම තවත් දෙයක් තමයි නංගේ මල්ලිය දැන් විභාගෙට තව පොඩි මාස ගාණක් තියෙන නිසා ඔයාලා මේ වෙද්දි සිලබස් වල ගොඩක් කවර් කරලා ඉවරයි කියලා හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ළඟ ඇති පාස් පේපර්ස්, මාස්ටර් ගයිඩ් පොත් මේ වගේ දැන් එහෙම නැත්නම් අපිට ඕන තරම් net එකෙන් ගන්න පුළුවන් මේ වගේ අරගෙන පේපර් ටිකක් එකතු කරගෙන දැන් හැම සාමාන්‍ය පේපර් එකක් හැදෙන ආකෘතියක් තියෙනවනේ. සමහර පාඩම් තියෙනවා ඒ පාඩම් වලින් එක එක විදිහට ප්‍රශ්න හැදිලා තියෙනවා. ඔයාලට හිතන්න පුළුවන් ඔයාලට අදාළ පේපර් ටිකක් අරගෙන එක එක පාඩමට අදාළ දැන් 2015 ඉඳන් 2020 වෙනකම් පාස් පේපර් ටික ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් මේ පේපර් ටික අරගෙන දැන් ඔයාලට අදාළ පාඩම දැන් සිංහල වල නම් සන්ධි නම් සන්ධි වල තියෙන 2015 ඉඳන් 2020 වෙනකම් සන්ධි ගැන ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඒ ටික වෙනම එකට ලියන්න පුළුවන්. සිංහල වල මොනාහරි පුරාතන ගද්‍ය නූතන පද්‍ය මේ වගේ එක ප්‍රශ්නයක් අරගෙන අවුරුදු ගාන මේ අදාළ ප්‍රශ්නේ පිළිබඳව ඔයාලට උත්තර හදාගන්න පුළුවන්. 2015 ඉඳන් 2020 වෙනකම් මොනවාද සිංහල පුරාතන ගද්‍ය ඇවිල්ලා තියෙන ප්‍රශ්න. එතකොට ඔයාලට තේරෙනවා මේ ප්‍රශ්න හැදෙන විදිහ කොහොමද, මේ අපි ප්‍රශ්නෙකට ලෑස්ති වෙන්න ඕන කොහොමද. එතකොට ඒ උත්තර ටික ඔයාලට ඉබේම කියවෙනවා. මේ පේපර් කරද්දී සමහර වෙලාවට අපි පේපර් එකක් කරන්න ගත්තම අපි උත්තර දන්නේ නැහැ. එතකොට අපිට ඒක කම්මැලි හිතෙනවා. ඒ මාස්ටර් ගයිඩ් වගේ නම් උත්තර ආන්සර් ෂීට් එකෙන් උත්තර බලාගෙන අපිට ඕනනම් ලියන්න පුළුවන්. ඒකත් අපිට මතක හිටිනවා. මොකද අපිට එතකොට ආයේ මේ උත්තරේ තමයි මේ ප්‍රශ්නෙට ආවේ කියලා ආයෙත් දැනක මතක හිටිනවා. දැන් අපිට දැනුමක් නැතුව ඒ කියන්නේ මතකයක් නැතුව උත්තර ලියන්න ගත්තට ඒක එච්චර තේරුමක් නැහැ. ඒක නිසා ඒ වෙලාවට ඔයාලට පුළුවන් මං කිව්වාගේ 2015 ඉඳන් 2020 වෙනකන් තියෙන පේපර් ටික අරගෙන ඒ අදාළ ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්දට සිංහල නම් සිංහලවල සන්ධි ප්‍රශ්න 2015 ඉඳන් 2020 වෙනකන් සන්ධි ප්‍රශ්න ටික එකට, ඊට පස්සේ නූතන පද්‍ය ප්‍රශ්න ටික එකට, ඒ විදිහට අදාළ අවුරුදු වලට එක එක ප්‍රශ්න ටික එක පාර කරලා ඉවර කරන්න. එතකොට ඒක ගොඩක් ලේසි. ඔයාලට හිතාගන්න කොහොමද ප්‍රශ්නයක් හැදෙන්නේ, ප්‍රශ්නෙකට උත්තර ලියන්න ඕන රටාව මොකක්ද, ප්‍රශ්නේ එන්නේ කොහොමද කියලා අපිට විභාගෙට ලෑස්ති වෙන්න ඒ ක්‍රමෙන් ගොඩක් ලේසි. ඒ වගේම තමයි නංගේ මල්ලියේ පාඩම් කරන දේවල් අපිට මතකේ රඳව ගන්න පුළුවන් තවත් එක ලේසි ක්‍රමයක් මම ඔයාලට කියන්නම්. විෂය කරුණු පිළිබඳ හොඳ අවබෝධයෙන් යුතුව පාඩම් කරලා මේ පාඩම අපිට තව කෙනෙක්ට කියලා දෙන විදිහට අපි ළඟ තව කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන අපිට ඒ පාඩම තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. ගොඩක් නංගිල මල්ලිලට තියෙන ප්‍රශ්නයක් තමයි එක දිගට පාඩම් කරන්න බෑ. නිදිමත හැදෙනවා, කම්මැලි හිතෙනවා. ඉතින් ඇත්තටම එක දිගට කියන්නේ පැයකට වඩා එක දිගට පාඩම් කරන්න කොහොමටවත්
කියන්න බෑ. සාමාන්‍යයෙන් විද්‍යාත්මක මතයක් තියනවා ඕනම නිරෝගී මනුස්සයෙක්ට යම්කිසි දෙයකට එක දිගට අවධානය යොමු කරන්න පුළුවන් විනාඩි 30ක් 40ක් වගේ කාලයක්. අපි බොරුවට පැය දෙකක්, පැයක්, පැය 3-4ක් එක දිගට පාඩම් කරන්න ඕනි කියලා හිතන එක ඒක බොරු දෙයක්. එහෙම කරන්නත් බෑ. ඉතින් ඒ වෙලාවට අපි කරන්න ඕන අපි යම්කිසි දෙයක් පාඩම් කරනවා නම් එක විෂයක් පාඩම් කරනවා නම් උපරිම විනාඩි 40ක් විනාඩි 50ක් නැත්නම් පැයක් උපරිම ඒ වගේ කාලයක් දීලා ඒක අපි එතනින් ටිකක් නතර කරන්න ඕන. නතර කරලා පොඩක් රිලැක්ස් වෙන්න එක්ක සින්දුවක් අහන්න පුළුවන්. එළියට අපි පාඩම් කරන තැනින් චුට්ටක් වෙන එළියට ගිහිල්ලා එන්න පුළුවන්. කාත් එක්ක හරි කතා කරනවා නම් කතා කරලා ඒ විනාඩි 5ක් 10ක් අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන තමයි ආයෙ පාඩමට. එක්කෝ අපි ඒ ආයෙ පාඩම් කරද්දී ඒ සබ්ජෙක්ට් එක අයින් කරලා තව සබ්ජෙක්ට් එකක් වෙන අලුතෙන් සබ්ජෙක්ට් එකක් අරගෙන පාඩම් කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද එකම විෂයක් අපි එක දිගට පාඩම් කරගෙන යද්දී ඒක කම්මැලි හිතෙනවා. කම්මැලි හිතෙනවා, නිදිමත එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක නිසා එක දිගට පාඩම් කරනකොට පැයකට සීමා කරන්න. පැයකට සීමා කරලා විනාඩි 5ක් විනාඩි 10ක් ලොකු පැයක් පාඩම් කරලා පැය දෙකක් විතර නිකන් ඉන්නවා නෙවෙයි. පැයක් විතර පාඩම් කරනවා නම් විනාඩි 5ක් විනාඩි 10ක් විතර විවේකයක් ගන්න. ඒක අනිවාර්යෙන් විවේකයක් ගන්නම ඕනි. ඉතින් නංගේ මල්ලියේ අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලට තියෙන ප්‍රශ්න මොනා හරි තියෙනවා නම්, ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම්, ඔයාලගේ ප්‍රශ්න ඔයාලා ඉදිරිපත් කරන්න අපි පුළුවන් විදිහට ඔයාලට උදව් කරන්න කැමති. ඉතින් එක්සෑම් එක ලියන නංගිල මල්ලිලා හැමෝටම සුබපතනවා. ඔයාලගේ එක්සෑම් එක ගොඩාක් හොඳින් කරගන්න ලැබෙන්න කියලා. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අපි උදව් කරන්න. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් එක්සෑම් එක කරගන්න. හැමෝටම සුබම සුබ දවසක්.